ත්‍රස්තවාදී කණ්ඩායම සුද්ධ කරන එකද මානව හිමිකම්වලින් කරන්නේ? කියන්නේ ලංකාවේ මේ ත්‍රිවිධ හමුදාවත් මේ දේවල් වලට උල්පන්දම් දෙනවා වගේ බොහොම වැරදි කතා ටිකක් ජාත්‍යන්තර මාධ්‍ය වලට යනවා. වෙන පික්චර් එකක් මවන්න ලංකාව ඇතුලේ ඉන්න මුස්ලිම් පිරිස කටයුතු කරනවා කියලා කවුරු හරි කිව්වා. කලින් අප්‍රේල් 21 සිද්ධ වෙච්ච ප්‍රහාරයේදී මේ මානව හිමිකම් සංවිධාන වලින් ඇක්ටිව් වුණේ නැහැ. දැන් මේ වෙනකොට මේ වර්තමානයේ කුලියාපිටිය සහ මේ මිනුවන්ගොඩ ආශ්‍රිත ඇතිවල තියෙන කලබලවල ඇක්ටිව් වෙන තරමට මේ ඇතිවෙච්ච වසනකාරී තත්ත්වයට ડોක්ටර් මේ ත්‍රස්තවාදී ක්‍රියාවලට ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ ලොකු දායකත්වයක් තිබ්බා කියලා මුළු ලංකාවම කතා කරනවා. ડોක්ටර් ඒ ගැන මොනවද කියන්නේ? ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න ඇත්තේ ඡන්ද පදනම තියාගන්න ඕනෙද කියලා. ඔබතුමා සම්බන්ධ වෙලා ඉන්නේ මානව හිමිකම් ක්ෂේත්‍රයත් එක්කනේ. මානව හිමිකම් කිව්ව ගමන් ලංකාවේ මිනිස්සු හිතනවා ආ මේ යාත්‍යන්තරයෙන් මිනිස්සු ලංකාවට රින්ගන් හදාගත්ත පොඩි කවුලුවක් තමයි මානව හිමිකම් කියලා කියන්නේ. දැන් ප්‍රශ්නයක් ඇති වුණානේ. ත්‍රස්තවාදී කණ්ඩායමක් ඉන්නවා කියලා කිව්වනේ. මේ ත්‍රස්තවාදී කණ්ඩායම සුද්ධ කරන එකද මානව හිමිකම් වලින් කරන්නේ? නෑ, ඒක සම්පූර්ණයෙන්ම වැරදි. මානව හිමිකම් මානව අයිතිවාසිකම් කියලා කිව්වම මිනිස්සුගේ අයිතිවාසිකම් සම්බන්ධව කටයුතු කරන්න ලෝකයට මේ සම්බන්ධව ඇදගෙන යන්නවත් ඒකට යම්කිසි කවුලුවක් තියලා ඒගොල්ලොන් ආරක්ෂා කරන්නවත් කියන එක නෙමෙයි. කවුරු කරත් වැරදි නම් වැරදි තමයි. මේ වගේ සුයිසයිඩර්ස්ලා පත් වෙලා මේ අයව ආරක්ෂා සුයිසයිඩ තමයි. නමුත් එයා නොදැනුවත්කමින් ඒක කරලා තියෙනවා කියලා හිටන් එයාව වසන් කරලා අයිතිවාසිකම් සම්බන්ධව එයාව ගෙනල්ලා එයාව සුද්ධ පවිත්‍ර කරලා සමාජගත කරලා එයාව එළියට ගන්න පුළුවන් තත්ත්වයක් මානව හිමිකම් වල නැහැ. අපි මානව හිමිකම් සංවිධානයක් වශයෙන් අපේ නිලධාරීන්ට කියලා දීලා තියෙන්නේ ඒගොල්ලන්ගේ ඕනෑම කෙනෙකුගේ අයිතිවාසිකම් සම්බන්ධව ප්‍රශ්නයක් ඕගොල්ලන්ට ආවතින් වහාම ළඟ තියෙන පොලිසියට පැමිණිල්ලක් දාන්න, පළමුවෙන් පැමිණිල්ලක් කරන්න. ඒ වගේම ජීඒ ඒජී ඩිවිෂන්ස් වලට ඉන්ෆර්මේෂන්ස් දෙන්න. ඊට පස්සේ ඔගොල්ලොන්ට ඒ හරහා දෙන මේවාගේ මානව අයිතිවාසිකම් සම්බන්ධ ඔගොල්ලොන්ට මේවා කරන්න අවශ්‍ය වුණොත් මානව හිමිකම් කොමිෂන් සභාවට මේ සම්බන්ධව ගිහිල්ලා පැමිණිල්ලක් දාන්න අර කරුණු කාරණාත් එක්ක. දාපු ගමන් නීත්‍යානුකූලව දෙන්න පුළුවන් පූර්ණ සහයෝගය ලබලා දෙනවා. නමුත් මේ වගේ වැරදි කරන මේ වගේ මිනි මැරුම් කරපෙවුන්ව ආරක්ෂා කරන්න එකකින් පැඳිලා නැහැ, කැප වෙලත් නැහැ, අපි කැප වෙන්නෙත් නැහැ. අපි දැක්කා ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ අපි ආරක්ෂක සෙබළුන් මේ ත්‍රස්තවාදී කණ්ඩායමල පවුල් සමාජිකයන්ට පවා හොඳ ආරක්ෂාව දෙනවා. උන්ට රෝගී වුණාම ඒගොල්ලන්ට මේ අපි දක්කා ප්‍රථම ආධාර ලබා දෙනවා. විශේෂයෙන් මේ ත්‍රස්තවාදී ක්‍රියාවට නායකත්වය දුන්න පුද්ගලයා එයාගේ දරුවත් හිටියයි, දරුවටත් අපි බේත්තේත් කරන හැටි එහෙම දැක්කා. නමුත් විදේශ මාධ්‍යවල වෙනම පික්චර් එකක් තමයි දැන් මවලා තියෙන්නේ. ලංකාව මුස්ලිම් මිනිසුන්ට ගහනවා කියන එක තියෙනවා. කියන්නේ ලංකාවේ මේ ත්‍රිවිධ හමුදාවත් මේ දේවල් වලට උල්පන්දම් දෙනවා වගේ බොහොම වැරදි කතා ටිකක් ජාත්‍යන්තර මාධ්‍ය වලට යනවා. වෙන පික්චර් එකක් මවන්න ලංකාව ඇතුලේ ඉන්න මුස්ලිම් පිරිස කටයුතු කරනවා කියලා කවුරු හරි කිව්වොත් සම්පූර්ණයෙන්ම වැරදි. මම පිළිගන්නේ නැහැ. හේතුව මම ඔබතුමාට කිව්වේ තාක්ෂණයෙන් දියුණු, විද්‍යාවෙන් තාක්ෂණයෙන් දියුණු වුණ රටක් අපේ ලංකාව. එහෙම අරගොල්ලෝ අරම කරන අය, මේගොල්ලෝ මෙහෙම කරන අය, මේගොල්ලෝ මෙහෙම කරන අය කියන චෝදනා පත්‍රය අපි වහම අයින් කළා දාන්න ඕන. ජනමාධ්‍ය පූර්ණ නිදහස දිනනවා. ඕනෑම කෙනෙක් විද්වත්තු බුද්ධිමතුන් මේ සම්බන්ධව දැනුගත් අය ඉන්නවා. දැන් ඔගොල්ලෝ සොයාගෙන ගිහිල්ලා මේකට හදිස්සියෙම පිළිතුරක් දෙන්න ඕන මෙතනින් තමයි කියලා ඔගොල්ලෝ අවශ්‍යතාවය දැන් ඉතා ඉක්මනින්ම ලෑස්ති කරේ. මේ වගේ ලෑස්ති කළා මුළු ලෝකෙටම පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒක සම්පූර්ණම බොරු. අපේ රටේ පොලිසිය පොලිස්පතිතුමාටවත් ආරක්ෂක ලේකම්තුමාටවත් අරෙන් පාර ගහලා මෙහෙන් පාර ගහලා කිය කාගෙන් හෝ යම් සේවයක් අපේ රටට සිද්ධ වුණානේ. උණු දේ උණයි කියලානේ කියන්න ඕන. සමහර අය බෝලේ අරෙන් මෙයාට පාස් කරනවා, මෙයන් අරයට පාස් කරනවා. කරලා ඒ බෝලේ වැටේම මේගොල්ලෝ කරගෙනවා. ග්‍රවුන්ඩ් එකේ එක කොනක් තවම අල්ලගත්තේ නැහැ. මම උදාහරණයක් වශයෙන් කියන්නේ. ඒ නිසා අපි අරයටයි මෙයාට ඇඟිල්ල දික් කරන එක වහම නවත්තන්න ඕන. ලෝක ප්‍රජාව මෙහෙම කරන්න යනවා කියන එකට හඬ දෙන්න පුළුවන් මෙන්න මේ වගේ. වහාම ඕනෑම වෙලාවක ඒ සම්බන්ධව කටයුතු කරන්න ජනමාධ්‍ය සමග අපි අපකැප වෙලා කටයුතු කරනවා. කලින් අප්‍රේල් 21 සිද්ධ වෙච්ච ප්‍රහාරයේදී මේ මානව හිමිකම් සංවිධාන වලින් ඇක්ටිව් වුණේ නැහැ. දැන් මේ වෙනකොට මේ වර්තමානයේ කුලියාපිටිය සහ මේ මිනුවන්ගොඩ ආශ්‍රිත ඇතිවල තියෙන කලබලවල ඇක්ටිව් වෙන තරමට ඇයි ඒ? නැහැ. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. 21 වෙනිදා සිදුවීමෙන් පස්සේ ඔබතුමා ගිහිල්ලා බැලුවොත්ින් කොළඹ මහරෝහල, එතකොට මීගොම් මහරෝහල, අනිකුත් ඒ ආශ්‍රිත තැන්වල ලේ දන් දීමේ ව්‍යාපාර අපි මම ඉන්නවා ගිහිල්ලා.
මගේ අද අදදකින් හොස්පිටල්ලක ජෙනල් හොස්පිටල් එක ළඟ හරි ඔබතුමාට ඕමනාන ම ෆොටෝස්ටික වන්න එම ෆොටෝස්ටිකත්ව බලන්න හරි සියලුම දේවල් මේ සෑමගෙනෙක්ම දන්න අපට කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් අපි කරා ලේ දන්දින්න යන්න කියලා අපේ නිලධාරි මාතෘන්ට අපි කිව්වම ලේ ඇති වැඩි දැන් අවශ්‍ය නැහැ කියලා මේක සෝෂල් මීඩියා කරා තමයි දැනගත්තේ ලේ දන් දෙන්න ඕන ලේ අවශ්‍යයි මේවා කරන්න වෙයි කියන පණිවිඩත් අපි දැනගත්තේ සෝෂල් මීඩියා සරහා හරි ඒ හැම දෙයක්ම අපි කරා කරලා වුමනා දේ වැඩේ වෙලේදී අපින් හඬක් අවශ්‍යයි මේ සම්බන්ධ ක්ලියරෙන්ස් එකක් අවශ්‍යයි කියලා ඉල්ලුම් කරන වෙලාවේදී අපි ඉදිරිපත් වෙලා මේ පණිවිඩ දෙනවා නමුත් අතනදී මනුෂ්‍යත්වයෙන් කරන්න පුළුවන් හැම කාර්යයක්ම අපි කරලා තියෙනවා මේ දක්වත් කරගෙන තින්නවා අනාගතයේත් අපි කරනවා මේ ඇතිවෙච්ච වසනකාරී තත්වයට ඩොක්ටර් මේ ත්‍රස්තවාදී ක්‍රියාවලට ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ගේ ලොකු දායකත්වයක් තිබ්බා කියලා මුළු ලංකාවම කතා කරනවා ඩොක්ටර්ට ඒක ගැන මොනවද කියන්න තියෙන්නේ ඒ සම්බන්ධව මගේ අදහස නම් උත්තරීතර පාර්ලිමේන්තුවක් අපිට තිබෙනවා ඔබතුමා පිළිගන්නවානේ මේ පාර්ලිමේන්තුවේ ගරු කතානායකතුමාට ස්ථාවර නියෝග අනුව කාර්ක සභාවක් හැඳවන්න පුළුවන් පත් කරන්න පුළුවන් වහම පාර්ලිමේන්තුවේ නියෝජන කරන මන්ත්‍රීවරුන්නේ හැම කෙනෙක්ම මැති ඇමතිවරගෙන හැම කෙනෙක්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරේ ඕනෑම කෙනෙකුට ඕදෑම චෝදනාවක් තියෙනවනම් අරයටයි මෙයාට ඇඟිල්ල දික් කරන්න නැතුව වහාම ක්‍රියාත්මක වෙන පරිදි එවැනි කමිටුවක් පත් කළා ඒ සම්බන්ධව තීන්දුව තීරණ අරගෙන වැරදි කරලා තිබෙනවා නම් වහාම දඬුවම් කරන්න මේක සිම්පල් මේක නැතුව ඔහේ වටේ දුවනෝ මම ජනමාධ්‍යවල මම දැක්කා මේ වටේ දුවනෝ එච්චර අවශ්‍යද නැහැ මේක සිම්පල් උත්තරීතර පාර්ලිමේන්තුවක් අපිට තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් මේක මේක වහම කරන්න පුළුවන් ඒ කවුරුව මොන තරහතරම කොහො වේවා ඒ අයට ෆනිෂ් කරන්න ලෑසි කියලා ජනාධිපතිතුමත් කිව්වා ඒක කරන්න ඕන නමුත් ඒ අය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගන්න නැත්තේ ඡන්ද පදනම තියාගන්න ඕන හින්දා කියලා කිව්වා ඡන්ද පදනමදී ඡන්ද කතරේ ඇවිල්ලා ඡන්ද පත්‍රිකාව අතර අරගෙන මම කාටද ඡන්ද දෙනවයි කියන එක මමයි දෙවියෝයි පමණයි දන්නේ ඔක්කොමලා කියනවනේ අපි අරෙන් දුන්නා මෙහෙන් දුන්නා අලියට දුන්නා කොටියට දුන්නයි කියලා කියනවා නමුත් ඒ ඡන්ද පත්‍රිකාව අතර අරගෙන සටහන් කරන්නේ මමයි ඒ ඡන්ද පත්‍රිකාවේ දෙවියෝයි තමයි දන්නේ බොක්ස් එකට දානකම් මේක තමයි ඇත්ත ඔහු දන්නේ ඔහුගේ හෘදේ දන්නේ ඔහු තමයි සීන් එක නමුත් අතනදී ඡන්ද බල ප්‍රදේශය තමන්ගේ මෙවැයකට ආකර්ශනීය ලෙස රඳා පවත්වා ගන්න තියා ගන්න උපක්‍රමශීලීව මෙසේ කරනවායි කියලා කියන එක සම්පූර්ණයෙන්ම වැරදි. මොකද එබැනි දෙයක් ඇති කරන්න යන්න ඉඩ දීලා තියෙන්නේ උත්තරීතර පාර්ලිමේන්තුව අරහා මෙවැනි විසඳුමක් තීරණයක් ගත්තොතින්. මේ සෑම ප්‍රශ්නයක්ම විසඳෙනවා. ජාතිවාදීව, ආගම්වාදීව, හරි දැන් සමහර තැන්වල කෙලින්ම ඇඟිල්ල දික් කරනවා මේක කෙලින්ම යන්නේ මෙන්න ආගම්වාදීව යන මේවා එකක්. ජාතිවාදීව යන මේවා එකක්. මේක පක්ෂවාදීව යන එකක්. එවැනි කොටස් කරන්න ඉඩ දෙන්න ඕනේ නැහැ. අපිට ඉදිරියේදී තියෙනවා දේශපාලන වේදිකාව වෙනකොට අපි ඒව බලා ගන්න ඕන. ඉදිරියේදී තියෙනවා මැතිවරණ. අපිට පුළුවන් බලා ගන්න. නමුත් දැන් සාමූහික මේ ප්‍රශ්නෙට විසඳුමක් ගන්න රටේ රාජ්‍ය නායකින් ජනාධිපතිතුමා මොනවා කරත් මේ කාලේ එයා තමයි ජනාධිපති. කවුරු එපා කිව්වත් එයා තමයි ජනාධිපති. හරි? අග්‍රාමාත්‍යවරයා එයා තමයි අගමැති. කවුරු එපා කිව්වත් එයා තමයි අගමැති. විපක්ෂ නායකතුමා හිටපු ජනාධිපතිතුමා එයා තමයි විපක්ෂ නායක. කවුරු එපා කිව්වත් මේ කාලේ ඉවර වෙනකන් එයා තමයි. මම කියන්නේ මේ රටේ ජනතාවට ඔබතුමන්ලා ආදරේ නම් මේ රටේ ජනතාවට ඔබතුමන්ලා ආදරේ නම් කරුණා කරලා ඔගොල්ලෝ එකම වේදිකාවක වාඩි වෙන්න. එක්තැන් වෙන්න විපක්ෂය ගෙන්න්න ගන්න බැහැ කිව්වමකෝ නීති රාමුවක් තුළ ඒගොල්ලොන් තියාගෙන අපිට කතා කරන්න බෑ එහෙම දෙයන්නේ පාර්ලිමේන්තුවේ 225 දෙනාම එක්කාසු වෙලා මේක ජාතික ප්‍රශ්නයක් හැටියට අරගෙන මේක මොනිල් නුපුටලා දාන්න වුවමනා නීති සම්පාදනය කරලා සෑම දෙයක්ම මොනවද කරන්න හැකි ඉක්මනින් මේකට විසඳුම් යන්න ඕන කාලේ දැන් ප්‍රමාද කරන්න නරකයි අපි සරලවම කිව්වොත් එහෙම කියනවා ලංකාවේ මහජාතිය සිංහල කියලා ඔබතුමා පිළිගන්නවද අනිවාර්යයෙන්ම ලංකාවේ මහජාතිය සිංහල කියන එක අපි දැක්ක කාර්දිනල්තුමාත් කියන මෞලවීලත් කියන මේ දේ විටින් විට කතා කරනවා දැක්කා ජනාධිපතිවරණයක් ඉස්සරහට එන්න තියෙනවා අපි හිතමු අපි හයිපොතෙටිකලි අපි හිතමු මුස්ලිම් පුද්ගලෙක් රටේ ජනාධිපති වුණා ඒ මුස්ලිම් පුද්ගලයා ජනාධිපති විදියට හිතයිද ලංකාවේ මහජාතිය සිංහල කියලා අනිවාර්යෙන් හිතන්න ඕන මොකද රටේ රටට යම්කිසි නීති පද්ධතියක් තියෙනවා අපට ව්‍යවස්ථාවක් තියෙනවා මේ ව්‍යවස්ථාව තමයි රට පාලනය කරන්නේ
රටට ආවිනික වූ ව්‍යවස්ථාවක් තියෙනවා. මේ ව්‍යවස්ථාවේ මේක සිංහල බෞද්ධ රටක් බුද්ධ ආගමට මුල් තැන දිය යුතුයි. අනිකුත් ආගම් සුළු ආගම් ආගම් ආරක්ෂා විය යුතුයි. මේ අපේ නීති සටහන් වල සියල්ලක්ම තියෙනවා. ම කවුරු රජෙක් වුණත් කවුරු ගිහිල්ලා එතන වාඩි වුණත් අර නීති සැලැස්ම අනුව තමයි යන්න ඕන. අපට හොඳ නීති පද්ධතියක් ලංකාවේ තියෙනවා. හොඳ නීති පොතක් තිබෙනවා. ඒ වගේම හොඳ නීතිඥවරු හොඳ ජජස්ලා නීතිය හරියට ඉෂ්ට කරන්න පුළුවන් අය අද අපේ රටේ ඉන්නවා. මිනිස්සුන්ට ලංකාවේ නීති සම්ප්‍රදාය ගැන කිසිම පැහැදීමක් නැහැ අද කාලේ. විශේෂයෙන් අපේ පරම්පරාව කට්ටිය නම් මේ මැතිවරණ ක්‍රමය වේවා මැති ඇමතිවරු වේවා මේ දේශපාලන කියන සබ්ජෙක්ට් එක කතා කරන්නවත් කැමති නැහැ අපේ පරම්පරාවේ කට්ටිය. නීතිය ගැන ලංකාවේ මිනිස්සුන්ට අද වෙනකොට විශ්වාසයක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හොඳම නීතිමාලාවක් අපේ ළඟ තියෙනවා. පැරණි නීති යම් යම් දේවල් සංශෝධනය විය යුතුයි. ඒක කරන්න ක්‍රමානුකූලව කරන්න ඕන. හදිස් වෙලා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. හදිසිය කරන්න නම් ඒකමතිව තීරණයක් පාර්ලිමේන්තුවේ ගන්න ඕන. තුනින් දෙක වැඩි බලයක් නෙමෙයි මුළු පාර්ලිමේන්තුවේ 225 දෙනාම එකතු වෙලා තමයි සතුටින් කරන්න ඕන. යම් යම් වාසිතක යම් යම් අවශ්‍යතාවයන් උඩ මෙහෙම කරන්නම් අරම කරන්නම් කියලා එකක් පෙන්නලා හදිසියේ අර පිටපත් මාරු කරලා ඇතුල් කරලා ඒව පාස් කරගන්න ක්‍රමය වහම නවත්තන්න ඕන. මොකද අනාගතයක් රට ආරක්ෂා විය යුතුයි. අපට ජීවත් වෙන්න රටක් තියෙන්න ඕන. මේ රට තිබුණින් තමයි හැම දෙයක්ම අපිට කරන්න පුළුවන් වෙන්නේ. රටක් ආරක්ෂා වුණොත්ින් තමයි අනාගත පරම්පරාවට මේ රට රාජ්‍ය අපි බාර දීලා යන්න ඕන. හෙට අපි මළගම යන්න ඕන. මේක ගැන හිතන්නේ නැහැ. අපි මැරෙනවයි කියන එක හිතන්නේ නැහැ. මගේ රත්තරන් මහත්තයෝ මම කවුරුත් හිතන්නේ නැහැ. හෙට එළියුණාම මම වේ ජීවිතුන් අතර ඉඳීද කියන්න පුළුවන්ද? අපි මේ යනකොට මම ගෙදර යනකොට දෙයියෝ ආරක්ෂා කරන්න ඕන. හරිද? බැරි වෙලාවත් යන බස් එකක් ඇවිල්ලා හැප්පුණා. හරි? ඕනේ කියලා වෙන දෙයක් නෙමෙයි. හරි? නොයන දේවලුත් නෙමෙයිනේ සිදුවෙනවානේ. බැරි වෙලාවත් එවැනි කරදරයක් සිද්ධ වුණා. අනේ දෙයියනේ ඊයේ අර සර් ආවා අපිත් එක්ක මේ වගේ මේවා කරා කියලා ඔයා දුක් වෙයි. ඒක පැය 24 එතනින් කලස් ඉවරයි. නේද? එතනින් ඉවරයි. මම කියන්නේ හෙට. නමුත් ඔයාලට එක දෙයක් කියන්න පුළුවන්. ඇවිල්ලා ඇත්ත ඇති සැටියෙන් කිව්වා සමාජයට. මෙන්න මේ දේ කිව්වා මේමයි වෙන්න ඕනයි කියලා. ඒක අපේ අනාගත පරම්පරාවට ලොකු ශක්තියක් වුණා කියන දේවෙන් මම මේකයි කියන්නේ. සෑම කෙනෙක්ම තමන්ගේ රාජ්‍ය සිංහාසනයේ රාජ්‍ය පාලනය තමන් ඇමතිවරයෙක් වෙලා ඉන්නවද? තමන් මන්ත්‍රීවරයෙක් වෙලා ඉන්නවද? තමන් යම්කිසි තැනක ලීඩර්ෂිප් එකක් කරන් දින්නවද? ඒ ලීඩර්ෂිප් එක තියෙන තාක්කල් එතනදී මම යන්න කලින් හොඳ දේ කරලා යන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක තමයි මගේ ප්‍රතිපත්තිය. මම මේක කෙලින්ම අහන්නම්කෝ ડોක්ටර්. ලංකාවේ හැම මුස්ලිම් මිනිස්සෙක්ගේම හිතේ තමන් සුළු ජාතියක් වීම ගැන අඩු වැඩි වශයෙන් පොඩි අවුලක් නැද්ද? මගේ නම් කිසිම විදිහක එහෙම දෙයක් නැහැ. අපි කියමු බහුතරයක් විදිහට ගත්තම ලංකාවේ නම් අපි සුළු ජාතියක් කියලා නෑ පොඩි යම් හිත ඇතුලේ තියෙන ඇරියස්සයක් වගේ. එහෙම පොඩි එහෙම දෙයක් හිතෙනවා පොඩ්ඩක් හරි හිතනවා කියලා හිතෙන්නේ නැද්ද? පොඩ්ඩක් හරි හිතෙන්න බෑ. හේතුව අපි සුළු ජාතියක් නේ. අපිට කෙලෙලිකම් වෙනවානේ. කවමදාකවත් නෑ. අපේ වැඩිමල් සහෝදරයෝ සහෝදරියන් කියන හැඟීම් බරව තමයි අපි කතා කරන්නේ. එතන කියනවා තම්බියා. 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 එළවා මට කතා කරා. තම්බි කියන්නේ මල්ලි. මේ වැඩිමල් අයියා කතා කරන්නේ. මට භාෂාව සම්බන්ධව නැහැ. හරි අනුදෙනුමක් මට නැහැ. තිබෙනවා නම් මට ඒ ප්‍රශ්නෙකට යන්න දන්නවද? මට තම්බිය කිව්වා. තම්බිය කිව්වා. තම්බිය කියන මල්ලි. කිව්ව කවුද අයියා? මේක අවබෝධ කරගත්තේ නැත්නම් මෙතන වෙලා තියෙන්නේ මොකක්ද දන්නවද? භාෂාව සම්බන්ධව. සිංහල, දෙමළ, ඉංග්‍රීසි ඈ මේ භාෂාවන් හොඳට ඉගෙන ගන්න ඕන. උගන්නන්න ඕන. මේ අඩු මේ බේසික් නොලෙජ් එක මේක ලබලා දෙන වෙලාවෙදිම ඒව හැදෑරුවා නම් ඈ කිසිම විදියකින් මේ වෙන්නේ නැද්ද? සිංහල සාහිත්‍ය ඩිග්‍රී අපි. හරි? අපි කොච්චර දුක් මහන්සි වෙලාද ඉගෙන ගත්තේ? මම තව කාරණයක් අහන්නම්කෝ මේ සම්බන්ධව. කෙලින්ම අහන්නම්කෝ ડોක්ටර්. දැන් ඉස්ලාම් ආගමේ තියෙන කරුණු සම්බන්ධයෙන් මිනිස්සු බිහිළු කරන එක ගැන පොඩි අවුලක් වගේ නැද්ද? ඒ කියන්නේ අපි කෙලිම කිව්වොත් එහෙම අර පුරුෂයාගේ ලිංග ඡේදනය කිරීම. ඒ කියන්නේ මේ සුන්නත් කිරීම කියලා අපි කියනවා. ඒක. එතකොට මේ ලිංගිකත්වයේ සම්බන්ධ අනිත් කරුණු. ආ ඔයා ගෑනු 3-4 දෙනෙක් තියන් ඉන්නව නේද? ඒ වගේ මේ දේවල් සම්බන්ධයෙන් සමාජයේ විහිළුවට භාජනය කිරීමේ කරුණු කාරණා කියවෙනකොට ඒක නම් පොඩ්ඩක් හිතට නොසතුටක් කියන කරුණක් වෙන්නේ නැද්ද? නෑ අවුලක් නෑ. මට නම් කවුරු හරි එහෙම කිව්වොත් මම සතුට වෙනවා. ඒකට කරුණොත් මම ඔයාලට කියන්න. එකක් ඇවිල්ලා මේ සුන්නත් කිරීම. මේක ඇවිල්ලා දරුවෙක් ඉපදිලා දින 40ක් ඇතුළත කරන එක ගොඩක් හොඳයි. වැඩි වයසට යන්න කලින් හේතුව ඒක කිරීමේදී
පිරිසිදු වෙනවා. අපිට මූත්‍රා හිටකර මූත්‍රා කරන්න බෑ. තැනින් තැන මූත්‍රා කරන්න බෑ. අපි වොෂ්රූම් එකක් හොයලාම යනවා මූත්‍රා කරන්න. වාඩි වෙලා තමයි මූත්‍රා කරන්න ඕන. වාඩි වෙලා මූත්‍රා කරන්න ඕනයි කියන එකේදී ට්‍රවුසර් එක ඇඳගෙන මට මූත්‍රා කරන්න බෑ. මම මේක ගලව ගන්න ඕන. ගලවලා මම වාඩි වෙලා තුන් කල්ලුවක් තියෙනවා. වාඩි වෙන සිස්ටම්ස් තුනක් තියෙනවා. හරි, මූත්‍රා පිට කිරීමේදී ඒ එසේ හදිස්සියට වාඩි වෙලා මූත්‍රා කරනවා වගේම මොන යම් විදිහෙන් මේව කරත් අවසාන මූත්‍රා ඩ්‍රොප් එක අවුට් වෙනකන් අපි බැරිම තැන වොෂ්රූම් එකට ගිහිල්ලා කතා කරන්නවත් බෑ. වොෂ්රූම් එකට ගිහලා කැහැලා ඒක තමන්ගේ කටින් පිට වෙන කෙල ටික කැහි ටිකවත් අපිට ගහන්න බෑ. අපිරිසිදුයි. එහෙම කරන්නත් බෑ. ඉස්ලාම් ආගම මේ විදිහට ලස්සනට ඒ පාඩම උගන්වලා දීලා තියෙනවා. කෙනෙක් බිහිලු කරනවා කියලා කිව්වම මචං මේ දැන් සුන්නත් කරලා නේද? කොච්චර දෙයක්ද? පිරිසිදුයි. මට මගේ ෆැමිලි ඩොක්ටර් එයා සිංහල බෞද්ධෙක්. ඩොක්ටර් සුන්නත් කරලා ඉන්නේ. වා චෙක් කරලා බලන්න විද්‍යාවෙන් තාක්ෂණේ හැම කෙනෙක්ම කිය ඕන් ටග්ගල සුන්නත් කරගන්න පිරිසිදුයි. පිරිසිදුකම. හේතුව ලෙඩ රෝග වලින් ගොඩක් ආරක්ෂා වෙන්න පුළුවන්. ඒ නැවත ඔයා ඇව්වදී මොකද්ද ඩොක්ටර් එන ලෙඩ රෝග කියලා? සුන්නත් කරපෙ නැතුව මම ඉන්නවා, මම මුත්‍රා කරනවා. මුත්‍රා කරායින් පස්සේ අන්තිමට මම හිටගෙන මුත්‍රා කරලා යනවා. පළවෙනි ස්ටෙප්ස් එක දෙවෙනි එක තුන්වෙනි එක මම යනකොට මගේ ශරීරයේ බැලන්ස් තියෙන මුත්‍රා ඔක්කොම අවුට් වෙනවා. රයිට්? මේක අවුට් වුණායින් පස්සේ ඒ වටින් ආවරණය වෙලා තියෙන සමතුල මේ මුත්‍රා ඔය වතුර ටික ඩ්‍රොප් එක හිටිනවා. රයිට්? ටිකක් වෙලා යනකොට බේලෙන්න ගන්නවා. ඊළඟට ඇතුලේ ඇඳලා ඉන්න ඇඳුමටත් තෙත් වෙනවා, තෙමෙනවා. හරිද? ඒකත් දැන් අපිරිසිදු වෙලා. ඒකත් අපිරිසිදු වෙලා. ඊළඟ එක මේ ඇතුලේ තියෙන මේවායක බේලිලා ඒක පවුඩර් එකක් බවට පත් වෙනවා. හරි? බේලි කුඩක් බවට පත් වෙනවා. ඒ පත් වුණාන් පස්සේ ඒ තුලින් වෙනත් යම් යම් රෝග අඩ ගන්න පටන් ගන්නවා. අපි නානකොට විතරයි සුද්ධ කරන්න වෙන්නේ, පිරිසිදු කර ගන්න වෙන්නේ. හරිද? නමුත් බෑ, අනිවාර්යයෙන්ම පංච කාල සටහන අනුව දවසකට පස් වතාවක් ආගම කියන්න යන්න ඕන. අපි ආගම කියන ස්ථානයේ පිරිසිදු තිබෙන්න ඕන, ඇඳලා තියෙන වස්ත්‍රයේ පිරිසිදු තියෙන්න ඕන, ශරීරයේ පිරිසිදු තියෙන්න ඕන. නැත්තම් නමස්කාරය කරන්න බෑ. හරි? එතකොට මං අර කලින් කිව්වා වගේ මම හිටගෙන මූත්‍රා කරලා මම ට්‍රවුසර් එකක් ඇඳගෙන ඉන්නේ, මට වාඩි වෙන්න තැනක් නැහැ, මාර්ගයක් නැහැ. හදිසියට මම ගිහිල්ලා හිටගෙන මූත්‍රා කරලා මම ගියා. මගේ ශරීරයත් අපිරිසිදු වෙලා මම ඇඳලා ඉන්න ඇඳුමත් අපිරිසිදු වෙලා. හරි? මට පංචකාල සටහන නමස්කාරය කරන්න බෑ. හරි? මම පවකට ඉදිරිපත් වුණා. මම පවක් මගේ බුක් එකට මම දාගත්තා. මේ මෙතනදි කෙනෙක් මට විහිළු කරනවා. මචං මට සුන්නත් කරලා ඉන්නේ. ඔබ එහෙම බඳිනවා, මෙහෙම බඳිනවා. මට ශක්තිය තියෙනවා, මට පුළුවන්, මම ඒ වැඩේ කරනවා. පහුගිය දවස්වල සිද්ධස්ථානවල තිබිලා කඩු හම්බුනාම කිව්වා මේ සුන්නත් කරන්න තමයි කඩු තියාගෙන ඉන්නේ කියලා පොඩි විහිළුවක් ගියා. ඇයි මස්ජිදයකට කඩු මොකටද? සම්පූර්ණම බොරු. ඒකේ ප්‍රකාශ කරන වෙලාවේදී කරුණු කාරණා කියනකොට වැදගත් මිනිස්සු, සමාජයේ වැදගත් තැන්වල ඉන්න මිනිස්සු, ඒගොල්ලෝ ජනතාව අවදි කරනකොට, හඬ නගලා කියනකොට, පණිවිඩයක් කියනකොට හරිදී හරියාකාරව කියන්න දැනගන්න ඕන. දැන් ඔබතුමා මාව ආරාධනා කරලා තියෙනවා, මම මේ දීලා තියෙන කරුණු කාරණා විස්තර ඕන තැනක මම සත්‍යතාවකින් ඔප්පු කරන්න කැමතියි. මම නිවැරදි පණිවිඩයක් මම දැනගත් විදිහට, මට තියෙන අවබෝධය හැටියට, මගේ බුද්ධිය හැටියට මං සත්‍ය කියලා තියෙන්නේ. මං අසත්‍යක් කියලා නැහැ. දැන් මූත්‍රා කරන මේ අයකේ සුන්නත් කරන එක අහපුවාම ඔබතුමා මූත්‍රා කරලා සද්ධර්මය සම්බන්ධව ආගමික වතාවනට යනුවම නම් පිරිසිදුකම දක්වා මම ඔබතුමාට විග්‍රහ කරා. හරි? මෙන්න මෙහෙමයි කියන්න ඕන. නිකම් බොරුවට මේ සුන්නත් කරන්න ගෙනලා කැති බිහි තියාගෙන කැති බිහි වලින් සුන්නත් කරනවාද? මොන තරම් බීලුවක්ද? ඈ, කැති බිහි වලින් මේ සෝන් ගැප් සුද්ධ කරනවාද? කැලෑවල් සුද්ධ කරනවාද? මොන වීලුවක්ද? සමහර තැන්වල ඒ වගේම ජනමාධ්‍ය තුලින් යම් යම් වැරදි සිද්ධ වුණා. දැන් මාලිගාවත්තේ දේවස්ථානේ, ඒ දේවස්ථානේ තිබිලා නෙමෙයි අර කැතියම අරන් තියෙන්නේ. කොළඹ අවට ගැන ඔයාට කියන්න ඕනේ නැහැ. ඔබතුමාට දැනවන්නේ ඉතාමත් ජනාකීර්ණ ප්‍රදේශ. දේවස්ථානේ මෙම නම් අල්ලපු ඊළඟ ගේ, ඊළඟ පිටිපස්සෙත් ගියක්, ඊටපස්සෙත් ගියා. ඊට අල්ලපු තියෙන ලිඳක්, ඒ ලිඳේ තිබිලා තියෙන්නේ. ලිඳේ තිබුණ එක පල්ලියේ තිබුණයි කියලා හිටන් ප්‍රචාරක මාධ්‍යෙන් ගිහිල්ලා තිබුණා. මෙන්න මෙවැනි කරුණුත් වෙනවා. සත්‍ය වසං කරලා යන පැත්තකුත් වෙනවා. සත්‍ය අවබෝධාත්මක කතා කරන්න ඕන.
නමුත් අර සමාජයේ වැදගත් මිනිස්සු වැදගත් පණිවිඩයක් දෙනකොට ඒක හරියාකාරව දෙන්න ඕනේ. නිකන් බීලු කරන කතා කතා කරන්න නරකයි. සුන්නත් කරන්නවත්, කැලෑ කපන්නවත් මේවා වලට නෙවෙයි ඔය කැති බී කියලා තියෙන්නේ. ඒක තමයි සත්‍යය. කවුරුත් නොහිතපු විදිහට ප්‍රශ්නයක් ඇති වුණානේ ડોක්ටර්. දැන් දෙයක් සිද්ධ වුණා. හරි. ඒ සම්බන්ධයෙන් අපි දෙයක් දැනගත්තා. අපි අපේ ආරක්ෂාව ගැන හිතන්න ඕන කියන එක දැනගත්තා. මෙතනින් එහාට අපි රටක් විදිහට මොකද්ද කළ යුත්තේ? මේක කාලෝචිත ප්‍රශ්නයක්, වටිනා ප්‍රශ්නයක්. ඉතා ඉක්මනින් අපි එක්සත් විය යුතුයි. පළමුවෙන් අපි සෑම කෙනෙක්ම එක්හසු වෙලා එක්සත් වෙලා එක්සේසත් වෙලා සහෝදර ප්‍රේමයෙන් එතන සිංහලද දෙමළද මුස්ලිම්ද බර්ගර්ද කියන එක වහාම අයින් කළා දාන්න ඕන. ඒ අනන්‍යතාවයන් ආගමික වතාවන් ඕගොල්ලන්ගේ ඒ වෙලාවල් වලදී කටයුතු කරගමු. අනික හැම කෙනෙක්ම වැඩිමල් සහෝදරයෝ නංගිලා මල්ලිලා සහෝදර සහෝදරයන් කියන හැඟීම ගන්න ඕන. මේක අපේ රට මේ ශ්‍රී ලංකාව අපි ශ්‍රී ලාංකිකයින් කියන හැඟීම හැමෝම හදවතට ගන්න ඕන. ඒක ගත්තොතින් අපි ලාංකිකයෝ. යුවර ඇම් ශ්‍රී ලංකර්. මම ශ්‍රී ලාංකිකයෙක්. මම ශ්‍රී ලංකාවේ. මම ශ්‍රී ලාංකිකයෙක් කියන මේ පණිවිඩේ හැමෝගේම හදවත් තුළට ඉක්මනින්ම කාවත් ගන්න ඕන. ඉක්මනින්ම. එතකොට අර ජාතියක් කුලයක් ආගමක් ගෝත්‍රයක් කියන ભેදේ ඒමම ඩිම් වෙනවා. ඒව නෙමෙයි. ඒ වුමන තමන්ගේ අනන්‍යතාවන් වුමන දෙය කරගන්න. නමුත් රටේ තියෙන නීතිමාලාවට පටහැනිව කිසිම දෙයක් නොකර යුතුයි. එසේ කරන්න මං මේ ගෞරවාන්විත අවස්ථාවේදී මේ වටිනා වෙලාවේදී මං උපවාසශීලීව ඉන්නකොට මං කියනවා මේ අපේ රටේ ජනතාව වෙනුවෙන් කරන්න වුමන මූලික දෙයක් තියෙනවා. අතිගරු ජනාධිපතිතුමයි ගරු අග්‍රාමාත්‍යතුමයි දෙන්නම ඉතා ඉක්මනින්ම එකට වාඩි වෙලා මෙයාව අරය රවන්නේ නැතුව අරයව මෙයාව රවන් දෙන්නම රවන්නේ නැහැ. දෙන්නම හරි ආදරේ, දෙන්නම හරි කීකරුයි. දෙන්නට දෙන්න හරිම නිහතමානී, ඉතාමත්ම සමීපයි. නමුත් ඒ අතරමඟ ඉන්න අය ඉන්නවනේ. මේගොල්ලෝ දීලා වැඩේ දීලා තමයි, හරිද, කේලම් ඕපදූප අරග මේක දීලා තමයි එහෙම වෙන් කරලා තියලා තියෙන්නේ. මේක කරුණා කරලා වහාම ජනතාව වෙනුවෙන් මේක අයින් කරලා මේ දෙන්නම එකම වේදිකාවක වාඩි වෙලා එකම තැනක වාඩි වෙලා මේ ඔපරේෂන් එක හරියට සිද්ධ කරා නම් වැඩි ඈතක් යන කලින් සහ මුලින්ම මේ ප්‍රශ්නේ විසඳ ගන්න අපිට පුළුවන් වෙනවා. ඒතකොට රටක් ජාතියක් වශයෙන් අපිට ඉදිරියට යන්න පුළුවන් වෙනවා. හඬක් දෙන්න පුළුවන් නේ, ලීඩර්ෂිප් එකක් තියෙනවානේ. හරි, දැන් ත්‍රිවිධ හමුදාවට පොලිසියට අපිට දොස් කියන්න විදියක් නැහැ. ඒගොල්ලොන්ගේ දැන් අභිනව පොලිස්පතිතුමා බලන්න මොනතරම් නිහතමානීවද බලන්න. එතුමා ඉතාමත් රෑ දවල් නොබලා වේශ මහන්සි වෙලා වැඩ කරනවා. හමුදාපතිතුමා, හරි, ත්‍රිවිධ හමුදාපතිවරු, හරි, ඒ ආරක්ෂක නිලධාරි මහත්මීන්, හා සිවිල් ආරක්ෂකයින්, මේ සෑම කෙනෙක් මේ තමන්ගේ යුතුකම් නොපිරිහෙලා දැන් ඉෂ්ට කරනවා. වේශ මහන්සි වෙලා වැඩ කරනවා. මේගොල්ලොන්ට අපි සහය දෙන්න ඕනේ මේ වෙලාවේ. ඒ නිසා මුස්ලිම් ජනතාව කිසිම බීතියක් කිසිම දෙයක් ඕනේ නැහැ. අපේ සහෝදර ජනතාවත් එක්ක එක්සත්ව එක්සිත්ව අත්වල් බැඳගෙන දෙන්න පුළුවන් උපරිම සහයෝගය මේ නීති රීති වලට කීකරු වෙලා රටට ජාතියට අවනත වෙලා මේ රාජ්‍ය පාලනයට දෙන්න පුළුවන් උපරිම ශක්ති ප්‍රමාණයෙන් සහය ලබා දෙන්න ඕන. එතන නායකත්වයක් තියෙන්න ඕන. ලීඩර්ෂිප් එකක් නැතුව කිසිම දෙයක් කරන්න බෑ. ඒ ලීඩර්ෂිප් එකට මම නැවතත් ආයාජනා කරනවා. ඉල්ලා සිටිනවා ගරුතර මහානායක ස්වාමීන් වහන්සේලා, බිෂප් පූජකතුමන්, ඒ වගේම මුස්ලිම් ආගමික පූජකතුමන්ලා මේ සියලු දෙනා එකට වාඩි වෙලා මේ රාජ්‍ය පාලන තන්ත්‍රය ඉදිරියට ගෙනියන්න අවවාද අනුශාසනා ලබා දෙන්න ඕන. සද්ධර්මයෙන් මුල් කරගන්න ඕන. ධර්මානුසාරය අවශ්‍ය වෙනවා. සද්ධර්මයෙන් ඈත් වෙලා කිසිම දෙයක් කරන්න බෑ. ධර්මයට ඇතුළත් කරගෙන ධර්මානුසාරයෙන් දීලා තියෙන ඒ උපදෙස් පිළිපැදිමින් රාජ්‍ය පාලනය කරන්න ඕන. එතකොට තමයි රටක් ජාතියක් අපිට ඉතිරි වෙන්නේ. අනාගත පරම්පරාවට රටක් දෙන්න පුළුවන් වෙන්නේ. ඒකයි මම හිතන්නේ. ඒක තමයි මගේ අවසාන රටවැසි ජනතාව වෙනුවෙන් කරන ආයාචනය. අගමැතිතුමයි ජනාධිපතිතුමයි එකට වාඩි වෙලා වහම මේක විසඳන්න ඉදිරිපත් වෙන්න ඕන. විසඳලා තියෙනවා. ආරී ඒ ප්‍රශ්නේ විසඳන්න ඕන දෙයක් විසඳන්න නායක ලීඩර්ෂිප් එක කෙලින්ම ජනාධිපතිතුමා මේ නියෝගය දීලා තියෙන්නේ. අගමැතිතුමා කියන එක මම දන්නේ නැහැ කියලා. මේකයි මම කියන්නේ. දැනුවත්ව හැමදේම කරන්න, එක්සත් වෙන්න, එක්සිට් වෙන්න දෙවියන්ගේ දේව ආශිර්වාදේ ඔබ සියලු දෙනාටම ලැබේවයි කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි ආයිබුවන්. මට ආරාධනා කරාටත් ආයිබුවන්. දිව්‍යංග පීඨයි. මම බෞද්ධ, ડોක්ටර් මුස්ලිම්. හැබැයි අපිට එකට එකතු වෙලා හොඳට කතා බහ ගොඩනගන්න හැකි වුණා. මේ එකමුතුව ඔබේ asal වැසියා එක්ක හැමෝත් එක්කම එකට තියාගන්න. එතකොට තමයි මේ රට ලස්සන කරන්න අපිට අවස්ථාව ලැබෙන්නේ.
Thank you very much, Doctor. Busy schedule lagat ini lah, unat mata kita tuh nanti. Tapi kita tuh nih Sri Lanka Manav Hikam Sangidani, Vidhayaka Adhyaksha, Doctor Azim, Bohmastuti, Doctor. Ini belawa mata, mata mata kata karena Sri Lanka. Gudak istuti, gudak ping. Ubi ayat ini ada, thawatat wadwara, janda wadat, subadaya ke, wasana wadat, panie ini diila, thawat diunie waikila manghadu wadim prarthana kerma. Thawat dawasaka, me vidhira me, ya aluka me vidhira ti agen munake. Thank you. Ubi tuh mama ke sahodirya, ayu.